ලිඛිත බාරලා තියෙනවා මම ප්‍රධානින්ට වහාම ක්‍රියාත්මක වෙන පරිදි මේ ගෙවීම් නතර කරන්න කියලා. මේ සමහරක් මාධ්‍ය හරි පුදුමයි හැසිරෙන ආකාරය. මේ තියෙන්නේ අගෝස්තු මාසයේ දෙවනිදා. මේ කරපු පැමිණිල්ල. මෙන්න රිසිට්පත. ඒතකොට මම තමයි මේක පැමිණිලි කරන්නේ. මංගේ අමාත්‍යාංශය කාලය තුල දේශීය නිෂ්පාදකවරුන්ට පුළුවන් තරම් සහයෝගයක් ලබා දිය යුතුයි කියන මතේ මම ක්‍රියාත්මක කරා. ප්‍රතිපත්ති මේ වශයෙන් උත් ඒක පිළිගත් ප්‍රතිපත්තියක්. මොකද අපි 10%ක් විතර තමයි නිෂ්පාදනය කරන්නේ 90%ක්ම පිටරටින් ගේනවා. හැබැයි අපිට හැකියාවක් තියෙන අය ඉන්නවා ජාත්‍යන්තර මට්ටමවල මේ රටේ බෙහෙත් නිෂ්පාදනය කරන්න. වර්තමානයේ මේ ප්‍රශ්න මතුවලා තිබෙන නිෂ්පාදකවරය 2013 සිට මම මේක හොයලා බලපුවාම මේ විදිහේ විවිධ අවස්ථාවලදී මේ බෙහෙත් ලබා දීමට රජයට උත්සාහයක යෙදিলা තිබෙනවා. ඔහුගේ කර්මාන්ත ශාලාවක් තිබෙනවායි ප්‍රකාශ කළා. එතකොට මම එමෙති වුණාට පස්සෙත් ඒ ඔහුගේ ඉල්ලීම් නැවත නැවත අලුත් ක්‍රමින් පැමිණියා. එතකොට මට එමෙතිවරය හැටියට මේ සම්බන්ධව ක්‍රියාත්මක කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය. නියාමන අධිකාරියට මේ සම්බන්ධව යොමු කිරීම තමයි අමතිවරයෙක් හැටියට මට කරන්නට පුළුවන් ක්‍රියාවලිය. බොහොම පැහැදිලිව මම ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරා. ක්‍රියාත්මක කරලා ඔවුන්ට ඒ නිදහස තියෙනවා ඔවුන්ට ගිහිල්ලා මේ සම්බන්ධව අවශ්‍ය කටයුතු කරා. එතකොට NMR එකේ එහෙම නැත්නම් නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිතුමා සති කිහිපයකට පසු ඇවිල්ලා ප්‍රකාශයක් කරා. අර එවල තිබ්බ ඉල්ලීම සම්බන්ධව ඉතා කනගාටුයි. අපිට අපේ ප්‍රමිතීන් වලට එය එකඟ නැහැ. ඒ නිසා මම ඇමතිවරයා හැටියට මට එතරම් එහාට ප්‍රශ්න කතාවක් නැහැ. ඊට පසුව මෙහි තියෙන්නේ ප්‍රසම්පාදන. දැන් ප්‍රසම්පාදන ක්‍රමවේදයේ සම්බන්ධව ඇමතිවරයාට කිසිම සම්බන්ධයක් නැහැ. ප්‍රසම්පාදන කමිටියකට මූලික අවශ්‍යතාවයන් කීපයක් තිබෙනවා. එකක් තමයි ඕන්ලියා පදිංචි විය යුතුයි. ඒකට වේවරකක් ගන්න පුළුවන් හදිසි අවශ්‍යතාවයන් අඩුව. ඒ ප්‍රසම්පාදන කමිටියකේ විවිධ අය ඉන්නවා. ඔඩිටර් ජෙනරල් එකෙන් ඉන්නවා, මුදල් අමාත්‍යාංශයෙන් ඉන්නවා, ටෙන්ඩර් කමිටි එකක් නම් කැබිනට් ලේකම්වරු දෙතුන් දෙනෙක් ඉන්නවා. එවැනි ආකාරයකට කිතුනේ. ඒක අමාත්‍යවරයාට කිසිම සම්බන්ධයක් එහෙම බලපෑම් කරන්නත් බෑ. බලපෑම් කිරීම සදාචාරාත්මක කරාට එහෙම සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔය පහුගිය කාලේ තිබ්බනේ බෙහෙත් විෂ වීම සම්බන්ධව නිකුත් කතන්දර ගොඩක් තිබ්බනේ. හැබැයි මතක තියාගන්න ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් මගේ මතකේ හැටියට බෙහෙත් ජාති 407ක් ගෙනහැලා තියෙනවා. 407න් 4ක් ක්වොලිටි ෆේලියර්ස් එහෙම නැත්නම් ගුණාත්මක භාවයෙන් අඩු බවක් වුණා. පොඩ්ඩක් මොහොතකට හිතන්න මේ 400 නැවත ගේන්න හම්බුනේ නැත්නම් ඒ නිසා ඉන්දියානු බෙහෙත් ගේන්න එපා කියන පදන උඩ මේ රට මහා විශාලාවක් වෙලා එහෙමනම් මේ රට අද පාරවල් දිගේ මිනිස්සු මැරෙන තැනකට පත් වෙලා. මම පෞද්ගලිකව හෘද සාක්ෂියට එකඟව සතුටු වෙනවා. ඒ අභියෝගය බාරගත්ත බැනුම් ගෙරුම් සියලු අතරේ හැබැයි එහි ප්‍රතිඵල මේ මොහොත වෙනකොට කියනවා ඊගාව මාස 6ට යනකම් මේ රටේ බෙහෙත් හිඟයක් මදාරණු විදියට වෙන්න බෑ. මොකද ඒ කරපු ක්‍රියාවලියේ ප්‍රතිඵල දැන් තියෙනවා. බැනුම් අහගෙන අභියෝග වලට දෝෂාභියෝගයන් ගෙනල්ලා ඒවලත් මූණ දෙමින් ඒ කටයුතු කිරීම ගැන මම හදවතින්ම සතුටු වෙනවා. මොකද ඒ අභියෝගය ගත්තේ මේ රටේ මිලියන 22ක් අහිංසක ජනතාව වෙනුවෙන් තිබ්බ නීති රීතිවල රාමුව තුළ කැබිනට් මණ්ඩලයට කීප වතාවක් ගොස් මේ කරුණු ඉදිරිපත් කළා. අවසර අරගෙන විශේෂ අවසර අරගෙන ඒ ආකාරයෙන් කටයුතු කරපු එක පහසක්. පළවෙනි කම්ප්ලේන්ට් එක මගේ. මේ කම්ප්ලේන්ට් එකෙන් පස්සේ නොයෙකුත් අය ගිහිල්ලා කම්ප්ලේන්ට් කරා. ඒ පමණක් නෙමේ නීතිපති දෙපාර්තමේන්තුවටත් එදාම මේ ලියමන යවනවා වහාම උපදෙස් ලබා දෙන්න මේ සම්බන්ධව ඉදිරියේදී කටයුතු කරනවා. දැන් තව චෝදනාවක් තියෙනවා. මේකට මුළු මේකේ බිලියනයක් විතර වෙනවා. මේකේ ඒ වෙනකොට මිලියන 40යි ගෙවලා තිබ්බේ. ඉතුරු මිලියන තව 100ක් ගෙවන්න තිබ්බේ මොහොතේ. ඒක ගෙවන්න උත්සාහ කරනකොට මම කට වචනයෙන් ප්‍රකාශ කරා ගෙවීම් අතර කරන්නයි. හැබැයි කියන්න කනගාටුයි. ඒකල මිනිත්තු 5ක් යනකොට නොයෙකුත් ආකාරයෙන් මට දැනුණා මේ සම්බන්ධව විවිධ මත ඇති වෙලා මේ ගෙවීමට උත්සාහයක් දෙනවා කියලා. ලිඛිත බාරලා තියෙනවා මම ප්‍රධානින්ට වහාම ක්‍රියාත්මක වෙන පරිදි මේ ගෙවීම් නතර කරන්න. ඒකෙන් රාජ්‍ය දේපල අවබෝධ කර අවභාවිතා කරා ඒවා ගෙවීම් කරයි කියන එක අමූලික බොරුවක්. ඇමතිවරයා හැටියට කරන්න පුළුවන් ඒ රාජකාරිය අකුරට මිශ්‍ර කරලා තියෙනවා මම. ඇත්ත කෙටියේ දස්ස වැඩියේ සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.